ඉතින් අද සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා අපි නොදන්න ලංකා ඉතිහාසයේ විතින් අරගෙන එන තවත් වීඩියෝ එකකට අද මම කතා කරන්න යන්නේ ලොවටා ප්‍රෝග්‍රෑම් එකේ එපිසෝඩ් එකක් නෙමෙයි අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ සැඟවුණු ඉතිහාසය පිළිබඳ මාතෘකාවක් ඉතින් අද මම කතා කරන්න යන මාතෘකාවට ඉතාමත් කෙටි හැඳින්වීමක් දීලා මම ඉක්මනටම වීඩියෝ එක ඇතුළට යනවා අද මම කතා කරන්න යන වීඩියෝ එකේ මාතෘකාව තමයි කාන්තාවන් අඩ නිරුවතින් නැට වූ සබරගමු නින්දකම් සාමාන්‍ය නින්දකමක් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ රජකම් කළ රජවරුන් තම ඇමතිවරුන්ට නැත්නම් තම රදලවරුන්ට පරිත්‍යාග කළ ඉඩකඩම් නැත්නම් තම පාලන ප්‍රදේශ. ඉතින් මට මේ විදිහට තමයි ඔයගොල්ලන්ට නින්දකමක් කියලා කියන්නේ මොකද්ද කියලා හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවද අතීතයේදී ශ්‍රී ලංකාවේ රජවරුන් වැඩිම නින්දකම් ප්‍රමාණයක් පරිත්‍යාග කළා තියෙන්නේ කුමන ප්‍රදේශයට නැත්නම් කුමන පළාතටද කියලා? ශ්‍රී ලංකාවේ සබරගමු පළාතට තමයි වැඩිම නින්දකම් ප්‍රමාණයක් අයිති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ රජවරුන් විශාල ප්‍රමාණයක් තම නින්දකම් පරිත්‍යාග කළා තියෙන්නේ මේ සබරගමු පළාතට. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ මුලදිම කිව්වා මම මේ වීඩියෝ එකේ මාතෘකාව ඉතාමත් කෙටියෙන් හඳුන්වා දීලා මම ඉක්මනටම වීඩියෝ එක ඇතුළට යනවා කියලා. ඉතින් මේ කොහොමද මේ සබරගමු නින්දකම් වලින් මේ කාන්තාවන් අඩ නිරුවතින් නැටෙව්වේ? ඉතින් මේ සිල්ම් දේවල් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. නින්දකමක් යනු මෙරට ජීවත් වූ රදල පෙළපතට රජුගෙන් තෑගි වශයෙන් ලැබුණු ඉඩකඩම් හැඳින්වීමට යොදාගත් කෙටි නාමයක් ලෙස සැලකිය හැකි අතර මෙරට ඉතිහාසයේ වැඩිම නින්දකම් ප්‍රමාණයක් අයත්ව තිබුණු පළාත ලෙස සබරගමු පළාත ඉතිහාසයට එක්ව තිබීමද විශේෂ කාරණාවකි. ඉතින් මේ සබරගමු පළාතේ නින්දකම් වලින් කොහොමද කාන්තාවන් අඩ නිරුවතින් නැටෙව්වේ? ඉතින් මේ සිදුවීමට පාදක වෙච්ච සම්පූර්ණ කතාව දැන් බලමු. රජුගෙන් නින්දකමක් ලබා ගන්නවා කියන එක කියන තරම් ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ රජුගේ සිත සතුටට පත්කරවන කාරණාවක් මත රජුගේ කැමැත්තනුව සිදුවන්නකි. මේ අනුව කීර්තිසිහි රාජසිංහ රජුගෙන් සබරගමුවේ ප්‍රධානීන් 13 දෙනෙකුට එකවර නින්දකම් ලැබුණේ මාතර කටුවන තිබූ ලන්දේසී බලකොටුව වටලා ඒ සිටි ලන්දේසී හමුදා සමූල ඝාතනයකට ජයග්‍රහණය කිරීමේ සතුට සැමරීම සඳහා වේ. ඔය කටුවන බලකොටුවේ සටන ගැන මම කලින් එපිසෝඩ් එකක සඳහන් කරා. ඉතින් මේ වීඩියෝ එකේ ඩිස්ප්ලේ එකෙන් දිස්වන කාඩ් එකෙන් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ ගිහිල්ලා බලන්න. එකල උඩරට රාජ්‍යයට අයත් සීමාවක පිහිටි එකම ලන්දේසී බලකොටු ඌයේ කටුවන බලකොටුව වේ. අනෙක් සීළු බලකොටු ස්ථානගත කර තිබුණේ පහත රටේය. එහින් උඩරට පාලනය කළ කීර්තිසිහි රාජසිංහ රජුට කටුවන බලකොටුව හිසරදයක් බවට පත්ව තිබුණේය. කොයි මොහොතක හෝ කටුවන බලකොටුවේ ලන්දේසීන්ගේ බලය බිඳ දමා තම අභිමානීය පැතිරිය යුතු යන කාරණය රජුගේ සිත තුළ නිතර නිතර මතුවද ඊට අවශ්‍ය දක්ෂ රණශූරයන් තමන් සතුද යන ගැටලුව රජුට විශාල හිසරදයක් විය. මේ බව දැනගත් සම්පූර්ණ රදළ ප්‍රධානී වූ එක්ව රජුගේ අභිප්‍රාය ඉටු කරන ආකාරයක් ගැන සාකච්ඡා කොට සටනට යන්න තීන්දු කළහ. එම සටනට කීර්තිසිහි රාජසිංහ රජුගේ ආශිර්වාදයෙන් ලැබුණු අතර රජු සටනට සම්බන්ධ නොවී සිටීමට තීරණය කර තිබිනි. සටන සඳහා රජුගේ නියෝජිතයන් ලෙස දිසා වේලා දෙදෙනෙකුත් බටපිරිසකුත් පමණක් යැවිනි. කෙසේ නමුත් මේ මහා සටනක් බවට පරිවර්තනය වූ බවත් සබරගමුවේ ප්‍රධානීන් යටතේ 5500ක බටපිරිසකුත් දකුණු පළාතින් 30000කට අධික බටපිරිසකුත් සටනට සහභාගී වූ බව කියවේ. සබරගම් ප්‍රධානීන් ඉතා කල්පනාකාරීව සූක්ෂමව සටන මෙහෙවා කටුවන සටන ජයග්‍රහය නිම කර මාතර ප්‍රදේශයේ තිබූ අනේකුත් ලන්දේසී බලකොටුවලද පහර දුන් බව කියවේ. මේදී ලන්දේසීන් සිය ජීවිත ආරක්ෂාව සපයාගත්තේ මාතර බලකොටුව තුළ සැඟවී බවද සඳහන් වෙයි. සිංහල රාජවංශය තුළ ඉතා සාර්ථක අවසානයක් දුටු ජයග්‍රහයි සටන ලෙසින්ද ඉතිහාසයට එක්ව ඇත්තේ කටුවන සටනය. එය ඊතරම්ම සූක්ෂමව සහ ක්‍රමවත් මෙහෙවා ජයග්‍රහණය කරන්නට සබරගමුවේ දිසාවෙවරු දැක් වූ අතිමහත් කැපවීම ගැන කීර්ති රාජසිංහ රජු ඉහමස් සතුටට පත් වූ බවද පැවසෙන අතර සටන සඳහා දායක වූ සීලුම් ප්‍රධානීන්ට ඉතා ඉහලින් සැලකීමට රජුට අවශ්‍ය වී තිබුණේය. ලන්දේසින්ගේ බලකොටු බිඳ දමා ඒ සියලු ප්‍රදේශ තමාගේ උඩරට රාජ්‍යයට සම්බන්ධ කර දීම වෙනුවෙන් සබරගමුවේ ප්‍රධානී 13 දෙනෙකුටම නිලමේ වරුන් ලෙස උසස්වීම් පිරිනමා ගරු බුහුමන් දක්වා නින්දගම්ද පිරිනමන්නට රජු කටයුතු කළේය. එහිදී නිලමේවරුන් ලෙස උසස්වීම් සමග රාජකීය වරප්‍රසාදද ඔවුන්ට හිමි විය. ඒ අනුව රජෙකු ජීවත්වන ආකාරයටම ජීවත් වීමට නිලමේවරුන්ටත් අවසර ලැබුණු අතර රජු වෙනුවෙන් අයබදු ගෙතු කිරීම නින්දගම් පාලනය රජු වෙනුවෙන් අවශ්‍ය සේනාංක කැඳවීම මෙම ගරු ගාම්භීර ලෙස ජීවත් වීමට උළු සෙවිලි කළ බලවක් ඉදිකර ගැනීමටත් ඔවුන්ට අවස්ථාව හිමි විය. නිලමේ හෝ මුලාදෑනි නොවන කිසිවෙකුට රාජනීතිය අනුව උළු සෙවිලි කළ වහලක් ඉදිකර ගැනීමට අවසරයක් තිබුණේ නැත. නින්දගමක සම්පූර්ණ බලතල රදළ ප්‍රධානීන් සතු වූ හේයින් නින්දගම්වල වෙසෙන අනිකුත් වැසියන්ට සිය හාම්පුතාගේ නියෝග පරිදි ජීවත් වීමත් ඉන්නට තැනක් ලබා දීම වෙනුවෙන් හාම්පුතාට සේවය කිරීමටත් එම වැසියන්ට නියමව තිබුණු කාර්යයන්ය. ඒ අනුව විවිධ කටයුතු සඳහා ඒ ඒ කුල වෙන්කර ඉඩකඩම්ද වෙන්කර දී තිබුණු බවද දැනගන්නට තිබේ.
කෙසේ නමුත් තමන් පදිංචිව සිටින ඉඩමේ කිසිඳු අයිතියක් වැසියාට නොමැති අතර එහි සියලු අයිති නින්දගම් හිමියා සතු විය. එහෙන් කිසිඳු අනවසර කටයුත්තකට වැසියන්ට ඉඩක් නොවිය. නින්දගම් හා බැඳුණු විවිධ සිරිත් විරි චාරිත්‍ර තිබී ඇති අතර ඒවායින් ඇතැම් දේ රදල් ප්‍රදානින්ගේ සතුට විනෝදේ වෙනුවෙන්ම ගොඩනැගුණු බවද පැහැදිලි වෙයි. එවැනි කාරණා අතර ප්‍රධාන තැනක් ගන්නා විශේෂිත අංගයක් ලෙස දිග්ගේ නැටුම හඳුන්වා දිය හැකිය. දිග්ගේ නැටුම නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු පුරාණ රාජකාරියකි. රදල වෙලපතේ ප්‍රධානීන්ගේ ඇස සහ සිත සන්තර්පණය පිණිස නින්දගම් වාසී මාණික්ක මහගේ පවුල්වල ගැහැණුන් දිග්ගේ නැටුමට සම්බන්ධ වීම සිදු විය. ඒ සඳහා හිලව්වට ගොඩින් මඩින් ඉඩම් කට්ටි ලබා දීමද සිදු වෙයි. මාණික්ක මහගේ පවුල් හතර වර්ගයක් සබරගමුවේ ජීවත් වේ ඇති අතර මේ පවුල්වල ගැහැණුන්ගේ සේවය සැපයිය යුතු තිබුණේ සබරගමු මහා සමන් දේවාලයේ පෙරහැරේ නැටීමටත් ඉන්පසු රදල වෙලපතේ සතුටු දෙසා නැටීමටත්ය. දිග්ගේ නැටුමට වලව්වේ වෙනම කාමරයක් තිබී ඇති අතර එම නැටුම නැරඹීම වලව්වේ ප්‍රභූවරුන්ගේ වරප්‍රසාදයකි. එම නිසා වෙනත් කිසිවෙකුට ඒ නැරඹීමට නොහැකි වන ලෙස සුදු තිර යොදා කාමරයේ වටකර තිබූ බවද පැවසේ. ඉතා රූමත් කාන්තාවන් වන මාණික්ක මහගේ පවුල්වල ළඳුන් උඩුකය නිරුවතින් මෙම නර්තනයට සහභාගී වී ඇති අතර මෙහිදී ශ්‍රවණ පිනන සංගීතයේද සීපද ගායනාද සිදුව තිබේ. වලව්වට විශේෂ ප්‍රභූවරයෙකු පැමිණි අවස්ථාවලද දිග්ගේ නැටුම සංවිධානය වී ඇති අතර කෑම බීම ආදී ප්‍රභූන්ට සලකා ඇස කන සිත ප්‍රබෝධයට පත් කරවීම රදල ප්‍රධානියාගේ ප්‍රධාන බලාපොරොත්තු වී තිබේ. එහින් අවශ්‍ය ඕනෑම අවස්ථාවක සිය හා පුතාගේ අවශ්‍යතාවය පරිදි දිග්ගේ නැටුමට සූදානමින් මාණික්ක මහගේ පවුල්වල කාන්තාවන් සිටිය යුතු බවද කියයි. ඉතින් මේ තමයි තවත් රසවත් කතාවක අවසානය. ඉතින් අද මම මේ වීඩියෝකින් සාර්ථකව පැහැදිලි කරා මොකද්ද මේ සබරගමු නින්දගම් සහ කොහොමද මේ කාන්තාවන් අඩ නිරුවතින් නැටුවේ මේ සබරගමු නින්දගම් මගින් සහ මේ නින්දගම් කියලා කියන්නේ මොකද්ද. ඉතින් මේ සියලුම දේවල් අද මම මේ වීඩියෝකින් පැහැදිලි කරා. ඉතින් මේ වගේ ලෝකෙමින්ම ශ්‍රී ලංකාවේ ඉතිහාසාත්මක දේවල් මෙම්ම තවත් රසවත් වීඩියෝ බලන්න ඕන නම් තවමත් මගේ YouTube channel එක ඒ කියන්නේ අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැම subscribe කරන්න අනිවාර්යයෙන් මෙහා පැත්තේ තියෙන bell icon එකත් අනිවාර්යයෙන් click කරගෙන යන්න. ඉතින් මගේ official Facebook page එක ඒ කියන්නේ අපි නොදන්න news.lk Facebook page එකටත් අනිවාර්යයෙන් like එකක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යයෙන් මම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විනුම නිර්මාණය කරපු අපේ ශ්‍රී ලංකා ඉතිහාස රැකගනිමු ඒ Facebook group එකටත් අනිවාර්යයෙන් join වෙන්න අනිවාර්යයෙන් සම්බන්ධ දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇදී මම කලින් එපිසෝඩ් එකේ ඒ කියන්නේ ලෝවටා ප්‍රෝග්‍රෑම් එකේ කලින් සති එපිසෝඩ් එකේ මම ඔයගොල්ලන්ට කිව්වා ඉදිරියේදී මම සතියේට දවස් දෙකක වීඩියෝ අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් ඒ එක දවසක් තමයි බදාදා. අනෙක් දවස තමයි සෙනසුරාදා කියන දවස් දෙක. ඉතින් මේ දවස් දෙක ඇතුළත ඒ කියන්නේ මේ සතියේ මේ දවස් දෙක ඇතුළත මම වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරනවා ලෝවටා ප්‍රෝග්‍රෑම් එක යටතේ සහ The Secret of Sri Lanka History. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සැඟවුණු ඉතිහාසය කියන මාතෘකාව යටතේ. ඉතින් මේ මාතෘකාව දෙක යටතේ මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වීඩියෝ දෙකක් අප්ලෝඩ් කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අන්තයට ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යයෙන්ම පල්ලියට තියෙන කමෙන්ට් සෙක්ෂන් එකට අනිවාර්යයෙන්ම ඔයගේ අදහස ඉදිරිපත් කරන්න. ඉතින් මේ වගේ තවත් එපිසෝඩ් එකකින් නැත්නම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකෙන් සමුගන්නවා.